අයින්ස්ටයින් කියන්නේ තමත් බුද්ධිමත් සහ දක්ෂ පුද්ගලයෙක්. ඒ නිසාම තමයි ඔහු මිය යෑමෙන් අනතුරුවත් පරීක්ෂකයන් විසින් ඔහුගේ මොළය පරීක්ෂා කරන්නේ. ඒ විතරක් නෙමෙයි වර්ෂ 1999 දී ටයිම් මැගසින් එක ඔහුව සියවසේ මිනිසා විදියටත් නම් කරනවා. ඒ කොහොම හරි අද මම කතා කරන්න යන්නේ මේ ශ්‍රේෂ්ඨ මිනිසා ගැන. ඔයා කවදාවත්ම අහලා නැති දේවල් ටිකක් ගැන. ඇල්බර්ට් අයින්ස්ටයින් උපත ලබන්නේ වර්ෂ 1879 මාර්තු 14 වෙනිදා. ඒ ජර්මනිය උල්ම් වලදී ඉන් සති කීපකින් අනතුරුව අයින්ස්ටයින් ඇතුළු මුළු පවුලම මියුනික් වල පදිංචියට යනවා. මෙහිදී මෙයා හැදිදැඩි වෙන්නේ තමගේ බාල සහෝදරියත් එක්ක. දිනක් අයින්ස්ටයින්ගේ පියා ඔහුට මාලිමාවක් දෙනවා. මේ වෙලාවේදී ඔහු තේරුම් ගන්නවා මේ මාලිමාවේ කටුව හැම වෙලෙම උතුර දෙසට හැරෙන බව. මේ දේ ඔහු තම සටහන් පොතක සඳහන් කරලා තියෙන්නේ මේ විදිහට. මට තාම මතකයි. හෝ අඩුමතරමේ මට තාම මතකයි කියලා මම විශ්වාස කරනවා. මේ සිදුවීමෙන් මාව පුදුමයට පත් කර බව. ඒ වගේම මේ පසුපස ලොකු දෙයක් සැඟවිලා තියෙන බවට මට විශ්වාසයි. මේ දේ සිද්ධ වෙනකොට අයින්ස්ටයින් කියන්නේ වයස අවුරුදු 5ක කුඩා දරුවෙක්. ඒත් මෙතනින්ම තමයි ඔහු භෞතික විද්‍යාඥයෙක් වීමේ සිහිනයේ පසුපස හඹා යන්න පටන් ගන්නෙත්. ඔහු පසු කාලීනව සඳහන් කරන්නේ බැරි වෙලාවත් ඔහු භෞතික විද්‍යාඥයෙක් නොවුනා නම් නිසකවම සංගීතඥයෙක් වන බවයි. මොකද ඔහු එතරම්ම සංගීතයට ඇලුම් කරනවා. ඒත් අයින්ස්ටයින් කියන්නේ කුඩා කල සිටම අතිදක්ෂ කෙනෙක් නෙවෙයි. මොකද ඔහුට අවුරුදු 5ක් වෙනකන් ගොත කැසීමක් සහ සම්පූර්ණයෙන් වැකියක් කතා කිරීමේ නොහැකියාවක් තිබිලා තියෙනවා. මේ පිළිබඳව ඔහුගේ දෙමාපියනොත් සෑහෙන්න කනස්සල් වෙනවා. ඒත් පාසල් අවදීදී අයින්ස්ටයින් මේ හැමදේම කන පිට හරවන්න සමත් වෙනවා. අයින්ස්ටයින් කියන්නේ යුදෙව් ජාතිකයෙක්. ඒත් ඔහු ඇතුළු කරන්නේ කතෝලික පාසලකට. පාසල් අවදීදී ඔහු හඳුන්වන්නේ ගණිතයට අතිදක්ෂ ශිෂ්‍යයෙක් විදිහට. මොකද අවුරුදු 15ක් වෙන්නත් කලින් තමයි අයින්ස්ටයින් ශුද්ධ ගණිතය එන අනුකලන ගණන් විසඳන්නේ. මේ අතර අයින්ස්ටයින්ගේ පියා ගැන කතා කරොත් එයා රසායනික කර්මාන්තයක හිමිකාරයෙක් වෙනවා. ඒත් ඒක ඔහු දිගටම පවත්ව ගන්න අසමත් වෙන නිසා සිය පිරිඳ සහ දියණිය සමග ඉතාලියට සංක්‍රමණය වෙනවා. ඒ තරුණ අයින්ස්ටයින් උසස් අධ්‍යාපනය අවසන් කරනකම් මියුනික් වලම නතර කරලා. ඒත් ඔහු පාසල් අධ්‍යාපනයට එතරම් ඇලුම් කරන්නේ නැහැ. මොකද ඔහුට මතක තබා ගැනීමේ දුර්වලතාවයක් තිබෙන නිසා නිතර නිතර ගුරුවරුන්ගෙන් දෝෂාරෝපණ එල්ල වෙනවා. මෙයින්ද අයින්ස්ටයින් අවුරුදු 15දී පාසලෙන් ඉවත් වෙනවා. මේදී නතර වෙන්නේ ඔහුගේ ජර්මන් පුරවැසිභාවයත් නැති කරගෙන. ඉන් වසර කීපයකින් අනතුරුව ඔහු නැවතත් පුරවැසිභාවයක් ලබා ගන්නේ ස්විස්තරලන්තයෙන්. ස්විස්තරලන්තයට පැමිණීමෙන් අනතුරුව මෙයාගේ ඊළඟ අරමුණ වෙන්නේ රජයේ තාක්ෂණ ආයතනයට ඇතුල් වීම. මෙයා ඇතුල් වීමේ විභාගයේදී ගණිතය සහ භෞතික විද්‍යා යන විෂයන් දෙක විශිෂ්ට ලෙස සමත් වුණත් ලැන්ග්වේජ් සූලෝජි සහ බොට්නි යන විෂයන් සමත් වෙන්නේ නැහැ. ඒ නිසා නැවතත් ඔහුට උසස් අධ්‍යාපනයේ නිරත වෙන්න සිද්ධ වෙනවා. මෙතනදී ඔහු දක්ෂ ශිෂ්‍යෙක් බවට නැවතත් පත් වෙන්නේ ගණිතය සහ භෞතික විද්‍යා යන විෂයන් විශිෂ්ට ලෙස සමත් වෙලා. කොහොම හරි අවසානයේදී තාක්ෂණ පීඩයට ඇතුල් වෙන්නේ ගණිතය සහ ෆිසික්ස් වලට අදාළ අවුරුදු 4ක ගුරු පුහුණුවකට. මෙතනදී තමයි ඔහුගේ අනාගත සහකාරිය වන මිලේවා මාරික්ව හමු වෙන්නේ. අයින්ස්ටයින්ගේ ලිපියක සඳහන් වෙන ආකාරයට වයස 1902 දී ඔවුන්ට දියණියක් හම්බ වෙනවා. ඒ ලයිසර්ල් කියන නමින්. මේක සිද්ධ වෙන්නේ මේ දෙන්නා විවාහ වෙන්නත් අවුරුද්දකට කලින්. හැබැයි ඇය පිළිබඳව වැඩි විස්තරයක් නම් සඳහන් වෙන්නේ නැහැ. බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ මෙයා කුඩා කලම මරණයට හෝ වෙනත් කෙනෙක්ට හදා ගන්න දෙන්නේ නැති බවයි. ඔවුන්ගේ විවාහයෙන් අනතුරුව මාරික් සහ අයින්ස්ටයින්ට දරුවන් දෙන්නෙක් ලැබෙනවා. ඒ දෙන්නගෙන් වැඩිමලාවන හාන්ස් අයින්ස්ටයින් පවසන්නේ ඔහුගේ පියා ඔවුන්ට එතරම් ඇලුම් නොකර බවයි. වරක් ඔහු පවසන්නේ අයින්ස්ටයින් අතහැර දැමූ එකම ව්‍යාපෘතිය තමන් බවයි. අයින්ස්ටයින් ගුරු පුහුණුව අවසන් කරන්නේ වයස 1901 දී. එහෙත් අවුරුදු 2ක් මුළුල්ලේම උගන්නන්න පාසලක් හෝ විශ්වවිද්‍යාලයක් හොයාගන්න ඔහු අසමත් වෙනවා. අවසානයේ ස්විස්තරලන්තයේ පේටන් බලපත්‍රයෙන්කුත් කරන ආයතනයේ රැකියාවක් සොයාගන්න ඔහු සමත් වෙනවා. මෙතන සේවා කාලය සඳහන් වෙන්නේ අවුරුදු 7ක් විදිහට. වැඩ කරන අතරතුරම විද්‍යාත්මක අත්දැක බැලීම් සහ පරීක්ෂණවල නිරත වෙන්න අයින්ස්ටයින් අමතක කරන්නේ නැහැ. වර්ෂ 1905 කියන්නේ අයින්ස්ටයින් විසින් මුළු ලොවක්ම පුදුම කරපු වසරක්. මෙයා තම මව් භාෂාවෙන් පිටු 4කින් සමන්විත වාර්තාවක් සකස් කරනවා. මේ වාර්තාවට මුළු ලොවක්ම අපගේ විශ්වය දිහා බලන කෝණය වෙනස් කරන්න පුළුවන් වෙනවා. මෙතනදී මුල්ම සිද්ධාන්තය වුණේ ආලෝකය සම්බන්ධ කරගෙන එකක්. එම කාලවකවානයේදී භෞතික විද්‍යාඥයන් විශ්වාස කරේ ආලෝකය කියන්නේ තරංගයක් කියලා. ඒත් ඒක කිසිම තේරුමක් නැති එකක්. මොකද මේකෙන් විද්‍යුත් ධාරාවක් නිපද වෙන්නේ නැති නිසා අයින්ස්ටයින් යෝජනා කරන්නේ ආලෝකය හැදෙන්නේ කුඩා අංශු වර්ගයකින් බවත් ඒක ෆෝටෝන බවත් ඔහු නම් කරනවා. ඒ වගේම මේ ෆෝටෝන වලින් ඉලෙක්ට්‍රෝන ඉවත් වෙලා කරන්ට් එක හැදෙන බව උපවසනවා. දෙවෙනි සිද්ධාන්තය වුණේ අණුවල පැවැත්ම සම්බන්ධ එකක්. මේක
ඇයින්ස්ටයින් විස්තර කරන්නේ ජලයේ හැසිරීම භාවිතයෙන්. තුන්වෙනි එක තමයි වැඩි දෙනෙක්ගේ කතාබහට ලක් වෙන්නේ. ඒ සාමාන්‍ය සාපේක්ෂතාවාදය. ඊළඟට ඔය E=mc² කියන සමීකරණය ඉදිරිපත් කරනවා. මේකේ තේරුම තමයි යම් වස්තුවකින් ලබා ගන්න පුළුවන් උපරිම ශක්තිය එම වස්තුවේ ස්කන්ධයත් ආලෝකයේ වර්ගයටත් සමාන බව. ඒ වගේම යම් ශක්තියක් නිපදව ගන්න අවශ්‍ය අවම ස්කන්ධයත් මේකෙන් නිරූපණය වෙනවා. උදාහරණයක් විදිහට ඔයා මේ දකින පේපර් ක්ලිප් එකෙන් නිපදව ගන්න පුළුවන් උපරිම ශක්තිය හිරෝෂිමාවට පතිත කළ බෝම්බය තරම් විශාල වෙනවා. ඒ අතරම ඇයින්ස්ටයින්ගේ බිරිඳ මේ දේවල් ඔහුට සොයා ගන්න උදව් කළ බව සඳහන් වෙනවා. මේ සොයා ගැනීමවල ප්‍රතිඵලයක් විදිහට විශ්වවිද්‍යාලවල උගන්වන්න ලැබීම සහ ජර්මන් පුරවැසිභාවය නැවත ලැබීමත් සඳහන් කරන්න පුළුවන්. මෙයාගේ වෘත්තීමය ජීවිතය කොතරම් හොඳ එකක් වුණත් පෞද්ගලික ජීවිතය නම් මෙතරම් සතුටුදායක නැහැ. අයින්ස්ටයින් තම පළමු පෙම්වතිය වන මාරි වින්ලට පෙම්හසුණක් ලියන්නෙත් මේ අවධියමයි. මේ සිදුවීම්වල ප්‍රතිඵලයක් විදිහට අයින්ස්ටයින්ගේ බිරිඳ ඔහුගෙන් වෙන් වෙන්න තීරණය කරනවා. මාරික් දරුවන් දෙදෙනා සමග පිටමන් වෙද්දී අයින්ස්ටයින් බර්ලින් වලම නතර වෙනවා. දික්කසාදය සිද්ධ වෙන්නේ වර්ෂ 1919 දී. මේ දික්කසාදයේදී ඇති වුණ එක් පොරොන්දුවක් තමයි අයින්ස්ටයින් යම් දිනක නොබෙල් ත්‍යාගයක් ජයග්‍රහණය කරොත් ඇයටත් එයින් කොටසක් ලැබිය යුතු බව. ඉතින් වර්ෂ 1921 දී මෙයා නොබෙල් ත්‍යාගයකට හිමිකම් කියනවා. ඒ ආලෝකයේ සම්බන්ධ සිද්ධාන්තයට. ඒ වගේම අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපේක්ෂතාවාදය නිසා පෘථිවියේ ගුරුත්වාකර්ෂණය ඇතිවෙන විදිය සහ සූර්යාගේ මතුපිට ගුරුත්වාකර්ෂණය ගැන අනාවරණය වෙනවා. මෙහිදී සූර්යාගේ ගුරුත්වාකර්ෂණ බලය නිසා ආලෝකය හැරිලා ගමන් කරන බව අනාවරණය කරනවා. ඉන් එහාට කතා කරොත් මේ සිද්ධාන්තයම තමයි කළු කුහරය විස්තර කරන්නත් යොදාගන්නේ. ඉතින් මේ හැම දෙයක්ම නිසා අයින්ස්ටයින් ඉතාමත් වේගෙන් ජනප්‍රිය වෙන්නත් සියලු දෙනාගේ ආදරය දිනා ගන්නත් සමත් වෙනවා. ඒ දේවල් ඔහුට රට රටවල් වල සංචාරය කරන්නත් දොරගුළු විවර කරනවා. මේ අතරතුර වර්ෂ 1933 දී ඇඩොල්ෆ් හිට්ලර් ජර්මනිය අල්ල ගන්නවා. හිට්ලර් කියන්නේ නාසිවාදියෙක්. එතකොට අයින්ස්ටයින් කියන්නේ යුදෙව්වෙක්. මේ හේතුවෙන් අයින්ස්ටයින්ට නැවතත් සිය මව බිමට යන්න සිද්ධ වෙන්නේ නැහැ. මේ අතරම ජර්මන් සංගරාවල ඔහුගේ පින්තූරේ පළ වෙන්නේ තවමත් එල්ලා නොමැරූ යුදෙව්වෙක් විදියට. ඔහුගේ හිස ගෙනත් දෙන අයකුට හිම වෙන ත්‍යාග මුදල වෙන්නේ ඩොලර්ස් 5000ක්. මේ නිසා බෙල්ජියමට සංක්‍රමණය වුණ අයින්ස්ටයින් ඊළඟට නතරවන්නේ එංගලන්තයෙන්. එහිදී ඔහුට ඔක්ස්ෆර්ඩ් ඇතුළු තවත් විශ්වවිද්‍යාල ගණනාවකම උගන්වන්න ලැබෙනවා. ඒත් ඔහුගේ ගමනාන්තය සිද්ධ වෙන්නේ ඇමරිකාවට සංක්‍රමණය වීමෙන් අනතුරුව. මේ කාලවකවානුවේදී විද්‍යාඥයන්ගේ අවධානය යොමු වෙන්නේ පරමාණු බෝම්බයක් නිර්මාණය කරගන්න. විශේෂයෙන්ම ජර්මන් හමුදාව තමයි වැඩිපුර පරීක්ෂණවල නිරත වෙන්නේ. මෙතනදී ඔවුන් ඒක සාර්ථක කරගන්නේ අයින්ස්ටයින්ගේ E=mc² කියන සිද්ධාන්තයෙන්. හැබැයි අයින්ස්ටයින් කිසිවිටක දිවත් මේ දේවල් වලට පෞද්ගලිකව සම්බන්ධ වෙන්නේ නැහැ. වෙනත් විදිහකින් කිව්වොත් ඔහු සාමයට දැඩි ලෙස ඇලුම් කරපු කෙනෙක්. ඒ වගේම අයින්ස්ටයින් කියන්නේ ජාතිවාදය වෙනුවෙන් හඬක් නගපු කෙනෙක්. 1946 දී කළු ජාතිකයන්ට පමණක් වින්න විශ්වවිද්‍යාලයක් වන ලින්කන් වෙත යන ඔහු ප්‍රකාශ කරන්නේ මේ මතවාදය සුදු ජාතිකයන්ගේ පිළිකුලක් බවත් ඔහුට මේ සම්බන්ධව කට පියාගෙන ඉන්න බැරි බවත්. වර්ෂ 1955 අප්‍රේල් 13 වෙනිදා නිව් ජර්සිවල පිහිටි ප්‍රින්ස්ටන් රෝහලට අයින්ස්ටයින් ඇතුළු වෙන්නේ තදබල ලෙස රෝගාතුර වීම නිසා. අධික බඩේකයක් උමගින් පිළුණ ඔහුට වෛද්‍යවරුන් ශල්‍යකර්මයක් නියම කරනවා. ඒත් එකහෙලේ මේක ප්‍රතික්ෂේප කරන අයින්ස්ටයින් පවසන්නේ තමාට බලෙන් ජීවත් වීමේ කිසිම අවශ්‍යතාවයක් නැති බවත් කාලය අවසන් නම් තමා යා යුතු බවත්. ඉතින් ඔහු ඊළඟ දවසේ ජීවිතක්ෂයට පත් වෙනවා. අවසන් අවස්ථාවේ ඔහු ජර්මන් භාෂාවෙන් යමක් මුමුණා තිබුණත් එම අවස්ථාවේදී සේවයේ නියුතු හෙදියට ඒක තේරිලා නැහැ. ඉතින් ඔහු අවසන් වතාවට පැවසූ දේ තවමත් අභිරහසක්. ආදානේ නනතුරුව අලුපා කරලා හරින්නේ ඩෙල්වර් ගංගාව දිගේ. ඒත් මේ අලුගොඩට අයින්ස්ටයින්ගේ මොළේ ඇතුල් වෙන්නේ නැහැ. මේ විදියට ඉතිරි කරගත්ත මොළය ගැන අපි තවත් දවසක කතා කරමු. එහෙනම් සුබ දවසක්.